多分サーブかな、やっぱ。かっていうと、スワミのなんすけど、あげる、かぶせたらいい。シャッダーワンで、ピンワッミン。あで、メイスリーサンボディ、バーバナ、マテスタハニ。バーバナ、ウェデスタハナク。メディシン、パワーパンに。パラムインム、マサプトイ、ミスターネイト、ウェデマカランネイト、アワスカハウス、サラシン、ピリパンドゥル。ウィシェイシェンマピー、クダーカーリンドゥル。アウグウィシパハテト、アディカカーリアクティシェイ。イタム、サミーパブ、アスルカラブ。エヴァゲープ、バウディア、ウパーヘニー、マージャーレ、アランプカルプ、ダーパタン、エカテ、ウェデカルプエヒ、ウナディエヴィヴィン、サイオゲ、ラバードン、メケネクリティアピアティプジニア、パーティヴァダーレ、ダーナガム、コセルダム、スワミン、ウハンセヴィシン、ウノハンセヴィドゥーダーシー、ウェデピディヴァレアテティ、アランプカルナラダ、メイ、エングランディ、シーサンボディバーバナマティスターネイテウェデマンカレラウンドハンセイテウォニアノモデナシドカレミンメイウェデサタハナミニワンジラビンフィリパンダヴェマファラムウェンマギサトテサハプサディファラカレモンテンハモームアヴィレインネバーバナクリームサタメタネティパワナーのエクスパーツのパワナーのピリパンダル、プリナプレートパンティックルビアリ。ケセウィタタピー、ポンチ、プロヴィシャク、ラバーガムメ、ウェデセカハンウェイナウェイ。パワナー、キノワチェネティー、ロモカル。パワナー、キノワチェネティー、ロモカル。ウェディーマキエニカル。モノードワダン。サーマンニンアピアハラティエネ。ヒタトゥルン。ウセルアラムワダンニカル。ナウ、バーワナウェイ、ワダディカプティエノ。モカディバーワナワダディカル。ウセルバーワナ、ウセルバーワナ。クセレアパダンナプルワン、アクセレアパダンハリエテ、バーワナーワゲン、デナガティネディウノ、ゴダカイ、バーワナーカラン、エヴィルカラン、アクセレバーワナー。エキアネ、クセレシタイキエレヒタギネ、アクセレアワダナワスタンディル。アデ、モルバーワナーワテ、ハラナーは、ハティエタマンガニアナパーナスティパーワナー、ナム、メイ、マンキープ、ハラナー、マタカラン、ポタ、マイトリー、ゲンキア。で、マイトリー、パーワナー、カラナコテ、ゴダカイ、タマント、マイトリー、カラナ、イセラム、イトパシ、マイトリー、パトワネ、マーメン、マッキラ、カラブ。ゴダーカイマイプリガマーメンマーギルマーギーディマウピオデ、グルヴァレオデ、ウェディキオデ、エムネガン、ネズ。エトブロムカディヴィッネ。エテネ、サンバンデタギアキン、ベディマキンネ。マテクキーラティノサマハダ、アヤ、アニスワミノアサ、ママハマダム、ワラダネトウ、ウディトマイプリバハウナンサノ。ギデリンナイト、ウィンナウィンナママイプリカノ。マハテレヴィナマノーナデヴィナマイプタダドゥタヴィナママイプリカム。エトゥムカデヴィン。ダンニマネトゥヴィ、ベンディマイムウィンネ。エトゥムカデバーワナウ。アクセルバーワナウ。クセレヴァデナワイアイシタ、ボグディナーカランニ、アクセレヴァディン。エニサミヒタヴァデナワイアキエネク、
අපි බොහෝම පරිස්සමින් කළ යුතු කාරණාව. අවධානයෙන් කළ යුතු කාරණාව. නිතරම හිත දිහා බලමින් කළ යුතු කාරණාව. ආරම්භයේදී හිත තුල කුසලය වඩුණාද ටික වේලාවක් යනකොට හිත අකුසලයට නැඹුරු වෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ හිතේ තියෙන අභාවිත ස්වභාවය නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානසං පාප සම්නින්නම්. අපේ හිත නිතරම ඇදිලා යන්න බලාගෙන ඉන්න කොහටද? අකුසලයට. පවට. ඒ අතීත භාවිතේ නිසා. අතීතයේ අපි හිත හුරු කරලා තියෙන ස්වභාවය නිසා. ඉතින් අන්න එහෙම ස්වභාවයක් තියෙන හිත බලහත්කාරයෙන් ආයාසයෙන් කුසල අරමුණක පිහිටුවගෙන ඉන්නකොට ටික වේලාවක් යනකොට අපටම නොදැනුවත්ව අපේ හිතේ හටගන්නව නිවන වළක්වාලන ආවරණය කරන සිතුවි. ඒවට කියන්නේ මොනවද කියලා? නීවරණ ධර්ම. නීවරණ ධර්ම අතර එකක් තමයි තීන විද්‍යාව. තීන විද්‍යාවේ අකුසලයන් එන වෙලාවට දන්නේම නැතුව මොකද වෙන්නේ? අර කුසල අරමුණ බැහැර වෙලා ඊට පස්සේ අකුසල අරමුණක් අර තමන් කැමති ප්‍රිය කරන කෙලෙස් ඇවිස්සෙන අරමුණක් හිතට එනවා. අන්නේ අරමුණ ගැන ඊට පස්සේ හිත හිතා ඉන්නවා දන්නේම නැතුව. මොකද අර කුසලය හිතන්න කම්මැලි හිත. අකුසලයට ප්‍රිය කරනවා ඊට පස්සේ. අකුසල සිතිවිල්ලෙන් හිත ප්‍රීතිමත් වෙනවා. ඒ සතුට මුල් කරගෙන අකුසලයම වඩනවා. ඒ නිසා භාවනා කරනවායි කියන එක ඔබ හිතන තරම් සරල දෙයක් නෙවෙයි. බොහොම අවධානයෙන් නුවණින් මෙනෙහි කරමින් කළ යුතු දෙයක්. ඒ නිසා භාවනා කරනකොට හිත තුල දියුණු කර ගන්න ඕන විශේෂ ගුණයක් තියෙනවා. අපි ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. මොකද යෝනිසෝ මනසිකාරය කියන්නේ? සිහියෙන් නුවණින් මෙනෙහි කිරීම. යෝනිසෝ මනසිකාරයක තියෙනවා ලක්ෂණ තුනක්. මොකද ලක්ෂණ තුන? යෝනිසෝ මනසිකාරයක තියෙන ලක්ෂණ තුන තමයි ආතාපි සම්පජානෝ සතිම. ඔන්නෝයි ලක්ෂණ තුන වඩන්න. ඇයි අපි භාවනා කරනකොට යෝනිසෝ මනසිකාරයේ හිතේ පුරුදු කරන්නේ? අපේ හිත පින්වත්නි හැමතිස්සෙම දෙපැත්ත ගහනවා. මොකද දෙපැත්ත? හිත දෙපැත්ත ගහනවා කියන්නේ හිතේ සිතිවිලි දෙකක් හට ගන්න තියෙන chances වැඩි. ඒක මොකක්ද? එක ඇලෙන සිතිවිල්ල, දෙක ගැටෙන සිතිවිල්ල. ඇලීමයි ගැටීමයි. භාවනා කරන්නේ මොකටද? ඔන්නෝල ඇලීම ගැටීම අවම කරගන්න. සතිපට්ඨාන සූත්‍රයේ ඔය ඇලීමයි ගැටීමයි කියන එක වචන දෙකකින් කියලා තියෙනවා. මොකද වචන දෙක? කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ. මොකද? අභිජ්ජා දෝමනස්ස. ඔන්න වචන දෙක. මොකද ඇලීම? අභිජ්ජා. ගැටීම මොකද? දෝමනස්ස. එතකොට අපි කායානුපස්සනාව කරන්න කියන්නේ මොකටද? මෙන්න මේ සිත තුළ ලෝකය මුල් කරගෙන හිත තුළ ඇති වෙන අභිජ්ජා දෝමනස්ස හේව ඇලීම ගැටීම නැති කරගන්න. එතකොට ඇලීම ගැටීම නැති කරගන්න නම් යෝනිසෝ මනසිකාරය තුලින් හිත දිහා බලන්න ඕන. මොකද යෝනිසෝ මනසිකාරය කියන්නේ? අර කියපු කාරණා තුන පුරුදු කරන්නේ. මොකද කාරණා තුන? ආතාපි සම්පජානෝ සති. දැන් ඔය කියන කාරණා තුනේ ඉස්සෙල්ලම පුරුදු කරන්න ඕන මොකද්ද? ආතාපිද සම්පජානෝද සතිමා. ඉස්සෙල්ලම පුරුදු කරන්න ඕන සතිමා. අර භාෂාවේ රිද්මය රැක ගැනීම සඳහා
ආතාපි සම්පජානෝ සතිමා කියල කිව්වට භාවිතේදීෝ කියදෙන කොහොමද? සතිමා සම්පජානෝ ආතාපි කියල. එහෙම තැන් තියෙනවා භාවිත මේ බුදු දහම තුල විස්තර වෙලා. දැන් උදාහරණයකට ගත්තොත් ඔයතු දන්නවා බුදු ගුණයක් තියෙනවා විද්‍යාචරණ සම්පන්නෝ කියලා. එහෙම කතේනෝ. එතකොට බුදුරජාණන් වහන්සේ ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා පසලොස්චරණ ධර්මයන්ගෙන් සමන්විත වූ නිසා විද්‍යාචරණ සම්පන්න කියලා. ඒතොර ඉස්සෙල්ලාම බුදුහාමුදුරුවන්ට ඇති වෙන්නේ ඇත්තේ ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යාද පසලොස්චරණ ධර්ම. පසලොස්චරණ ධර්ම දියුණු කළොත් විතරයි ත්‍රිවිද්‍යාව උපදව ගන්න පුළුවන්. පසලොස්චරණ ධර්ම වැඩුවොත් විතරයි අෂ්ටවිද්‍යාව දියුණු කරන්න පුළුවන්. එතකොට ඒ අනුවෙන් දෝන මොකක් කොයි විදියට වචනේ? චරණ විද්‍යා සම්පන්නෝ කියලා. නමුත් එහෙම නෙවෙයි කියන්නේ. කවුද කියන්නේ? විද්‍යා චරණ සම්පන්නෝ. අන්න ඒ වගේ මෙතනදී භාෂාවේ රිද්මේ රැක ගැනීම සඳහා ආතාපි සම්පජානෝ සතිමා කියලා කිව්වට අපි භාවිතා කරනකොට පුරුදු කරන්න ඕන කොහොමද? සතිමා සම්පජානෝ ආතාපි. සතිමා කියන්නේ මොකද්ද? සිහියෙන් යුක්ත කරන. හුස්ම ගන්න හෙළන වැඩේ වුණත් වෙනත් වෙනත් කායික ක්‍රියාකාරකම් වුණත් හැම දෙයක්ම ඒ භාවනා කරනකොට කරන භාවනාව සිහියෙන් කරන එක තමයි සතිමා කියන්නේ. සම්පජානෝ කියන්නේ මොකද්ද? නුවණින් කරන එක. මොකද්ද නුවණින් කරනෝ කියන්නේ? ඔව්. සති කියන්නේ කරන ක්‍රියාව පිළිබඳව සිහිය. නෝන කියන්නේ මොකක්ද ඒකවල? නෑ. ඒ ක්‍රියාව මුල් කරගෙන සිතේ හටගන්න සිතිවිලි පිළිබඳව අවබෝධය තමයි සම්පජාන කියන්නේ. දෙවෙනි වචනේ නෝන කියන්නේ. එතකොට ක්‍රියාව ගැන දැනගන්න එක සති. ක්‍රියාවට මුල් වෙච්ච සිතිවිල්ල දැනගන්න එක සම්පජාන. අන්න ඉතින්දී අහුවෙනවා මොකද්ද? දැන් ඔන්න සිටි හටගත්තේ කුසලයක්, දැන් ඔන්න හටගත්තේ අකුසලයක්. ඊට පස්සේ මොකද කරන්නේ? ආතාපි. ආතාපි කියන්නේ මොකද්ද? කෙලෙස් තවන වීරෙන් අකුසලයක් නම් ප්‍රහාණය කිරීම සඳහා වෑයම් කරනවා. ආදීනව දකිමින් ඒක බැහැර කරනවා. කුසලයක් නම් ඒක වැඩි දියුණු කිරීම සඳහා උත්සාහවත්. ඔබ දන්නවා හිතේ හටගන්නා වූ විවිධ ක්‍රමවලින් හටගන්නා වූ අකුසල සිතිවිලි වේ නම් ඒ අකුසල සිතිවිලි ප්‍රහාණය කරමින් කුසල සිතිවිලි ස්මතු වෙන විදිහට හිත පවත්වාගෙන යන්න උත්සාහවත් වීමයි භාවනාව. ත්‍රාණී විදිහට අපි කවදා හරි දවසක සියලු කුසල අකුසල සිතිවිලි අදංග වශයෙන් වික්‍රමන වශයෙන් යටපත් කරලා පුණී කරලා සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරපු දවසට තමයි හිත සකල විධ අකුසලයන්ගෙන් නිදහස් වුණා වෙන්නේ. එදාට තමයි නිවන් දැක්කා කියන්නේ. අන්නේ නිවන ඉලක්ක කරගෙන තමයි ඔබ අපි දැන් මේ භාවනා කරන්න සූදානම්. එහෙනම් භාවනාවේ මම මතක් කර විදිහට කුසලය වැඩෙන විදිහට භාවනා කිරීමයි වැදගත් වෙන්නේ. එතරොන භාවනාව මං කිව්ව කුසල භාවනා අකුසල භාවනා කියලා දෙකක් තියෙනවා. නමුත් භාවනා කියන වචනය තුල අපි වැඩියෙන් අදහස් කරන්නේ අකුසලය වඩන එක නෙවෙයි කුසලය වඩන එක. ඒ නිසා භාවනාව නිර්වචනය කරන තැන්වලදී සඳහන් කරනවා භාවේති කුසල ධම්මේ ආසේවති වද්ධීති භාවනා. කුසල සිතිවිලි වල හිත පුරුදු කරන එක තමයි භාවනා. වෙනතුනේ මේ ලෝකයේ තියෙන සත්‍ය වර්ග දෙකක් තියෙනවා. මොකද දෙක? සම්මුති සත්‍යයයි පරමාර්ථ සත්‍යයයි. මෙන්න මේ කියන සත්‍ය වර්ග දෙක පදනම් කරගෙන තමයි භාවනාව බෞද්ධ භාවනා ක්‍රමයක් සැකසෙන්නේ. ඒ අනුව බෞද්ධ භාවනා ක්‍රම දෙකක් තියෙනවා. මොකද දෙක?
සමත භාවනාවයි විදර්ශනා භාවනාවයි සමත විපස්සනා. සමත භාවනාවට කියන තව නමක් තියෙනවා අධිචිත්ත කියලා. විපස්සනාවට කියන්නේ මොකක්ද? අධිපඤ්ඤා. එතකොට සමත භාවනාව කරන්නේ මොන සත්‍යය තුල පිහිටලද? සම්මුති සත්‍යය තුල පිහිටල තමයි සමත භාවනාව. විපස්සනා භාවනාව කරන්නේ පරමාර්ථ සත්‍යයේ පිහිටලද? එතකොට අපි දැන් ජීවත් වෙන්නේ සම්මුතිය තුළද පරමාර්ථය තුළද? සම්මුතිය තුළ නේද? එතකොට සමත භාවනාව සිද්ධ කරද්දී අපිට සම්මුතියේ පිහිටා කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. දැන් ওই ගොඩාක් අහන ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද? දැන් පරමාර්ථ වශයෙන් ගත්තහම මම කියලා කියන්නේ නැහැ. මම කියලා කියන්නේ නැත්තම් මම සුවපත් වෙනවා කියන්නේ මොකද කියලා අහනවා. මෛත්‍රී භාවනා කරනකොට එහෙම අහනවනේ. මොකක්ද දෙන්න පුළුවන් උත්තරේ? ඒ මම සුවපත් වෙනවා කියන ප්‍රකාශනේ මොකද්ද? සම්මුති ප්‍රකාශනය. ඒක සමත භාවනාව වඩා අධිකරණ එක. සම්මුතියේ පිටල සමාධිය උපදවගෙන හිත සංසුන් කරගෙන ඊට පස්සේ තමයි විදර්ශනාවට හරවල පරමාර්ථ සත්‍ය දකින්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා ඒක පටලවා ගන්න හොඳ නෑ. ඉතින් මෙන්න මේ කියන සම්මුති සත්‍යයේ පිහිටා කරන සමත භාවනාවල් ඇයි අපි පුරුදු කරන්නේ? සමත භාවනාව පුරුදු කරන්නේ හිතේ තියෙන මූලික සිතිවිලි පහ යටපත් කරන්න, සංසිඳුවන්න. මොනවද මේ සිතිවිලි පහ? ඒවට කියනවා පංච නීවරණ. මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, දීනමිද්ද, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මේ කියන පංච නීවරණ ධර්ම යටපත් කිරීම සඳහා තමයි අපි මේ සමත භාවනාව පුරුදු කරන්නේ. එතකොට පංච නීවරණ ධර්ම යටපත් කිරීම සඳහා හැකියාව තියෙන සමත භාවනා, හිතේ සංසුන්කම ඇති කරන සමත භාවනා කීයක් තියෙනවා? 40ක් තියෙනවා. ඒ 40ට කියනවා සම 40 කර්මස්ථාන භාවනා. එතකොට හිත සංසිඳුවා ගත්තාම පංච නීවරණ ධර්ම යටපත් කරගෙන හිත සංසිඳුවා ගත්තාට පස්සේ අපි මොකද කරන්නේ? විපස්සනාව තියෙනු කරනවා. විපස්සනා භාවනා කීයක් තියෙනවා? සමත භාවනා නම් 40ක් තියෙනවා. මේ විපස්සනා භාවනා එකයි තමයි. හැබැයි ඒකම අර 40ෙම යොදන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? ඒ සමත භාවනාව වශයෙන් පුරුදු කරන හැම භාවනාවක්ම විපස්සනාවට හරවන්න ඕන. නේද? ඒ විපස්සනාවට හැරවීම තුල තමයි අපිට ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න පුළුවන්. ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න කෙනා තමයි පංචස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් කලකිරෙන්නේ. පංචස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් කලකිරිච්ච කෙනා තමයි පංචස්කන්ධය අතහරින්නේ. පංචස්කන්ධය නැවත පවත්ව ගන්න තියෙන කැමැත්ත අතහැරපු එක්කෙනාට නැවත පංචස්කන්ධයක් උරුම වෙන්නේ නැහැ. නවත පංචස්කන්ධයක් උරුම වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? උපදින්නේ නැහැ. ඉපදුනේ නැත්තම් වයසට යන්න, ලෙඩ වෙන්න, මැරෙන්නේ නැහැ. තවත් විදිහකින් කියනවා නම් ඉපදුනේ නැත්තම් දුකක් නැහැ. දුකක් නැත්තම් එතන තියෙන්නේ සැපත. ඒක තමයි නිවන. ඒ නිවන් සුව මේ කුසල් බලයෙන් හැමත ලැබේවා කියලා. ඉවර සාදු කිවර ලැබෙන්නේ මං කියන කලි සාදු කිව්වට ඒ ලබා ගන්න නම් අවබෝධයෙන් හොඳට මෙන්න මේ හිත වඩන පිළිවෙල පුරුදු කරන්න. ඉතින් අන්න ඒ සඳහා අවශ්‍ය කරන භාවනා අතරේ ඉතාම ශාන්ත භාවනාව, ඉතාම ප්‍රණීත භාවනාවක් තමයි හිත එක්තන් කරන භාවනාවක් තමයි
ආනාපාන සති භාවනාව කොච්චරවත් කරලා ඇති නේ, පුරුදු කරලා ඇති. ආන අපාන සති, ආන කියන්නේ හුස්ම ගැනීම, ඇතුළට ගන්න එක. අපාන හුස්ම හෙලීම, හුස්ම ගැනීමත් හෙලීමත් පිළිබඳව සිහිය පිහිටුවන භාවනාව තමයි මොකද්ද ආනාපාන. දැන් එහෙම කරා කියලා මොකද වෙන්නේ කුසලි? දැන් හුස්ම ගන්නවා, හෙලනවා, ඒක ගැන හිත හිතා ඉන්නවා. දැන් කොහොමද ඔකින් කෙලෙස් නැති වෙන්නේ? දැන් නිවන් දකින්න නම් කෙලෙස් නැති කර ගන්න ඕනේ. ඔව්, සතියෙන් ඉදීම තුළ මොකද වෙන්නේ? අරමුණ බැහැරට යන්නේ නැතිවීම තුළ හිත කෙලෙසුන් කරා ගමන් කරන්න. හිත එක අරමුණක පිහිටවීම තුළ මොකද වෙන්නේ? ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් ඔස්සේ ඒවාට ගොදුරු වෙන අරමුණු පසුපසේ හිත දුවන්නේ නැහැ. ඒතර හිත අරමුණු පසුපසේ දුවන්නේ නැත්නම් මොකද වෙන්නේ? නීවරණ ධර්ම ඇවිස්සීලා එන්නේ නැහැ. නීවරණ ධර්ම ඇවිස්සීලා එන්නේ නැති තරමට හිතේ ඇවිස්සීලා දින කෙලෙසුමුත් මොකද වෙන්නේ? ටිකින් ටික සමනය වෙනවා. ඒ කෙලෙස් සමනය වීම තුළ තමයි අන්න හිත සමාධිමත් වෙන්නේ. එතකොට සමත භාව ආනාපාන සති සමතය වැඩි වීම තුළ හිත සමාධිමත් කරගත්තට පස්සේ මොකද කරන්නේ? සමාහිතෝ යථා භූතං පජානා. හිත සමාහිත කරගෙන යථා භූත ඥාන දර්ශනය ඇති කරගන්නවා. ඇත්ත ඇති සැටියෙන් දකින්න. මොකද ඇත්ත? ත්‍රිලක්ෂණය. ඇත්ත ඇති සැටි දකින්න ත්‍රිලක්ෂණය. අනිච්ච දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණය දකිනවා. අශ්වාස ප්‍රශ්වාස කාය විතරක් නොවේ, ඒ ක්‍රියාව කරනකොට ඇති වෙච්ච නාම රූප ධර්ම කෙරෙහි ත්‍රිලක්ෂණය දකිනවා. එතකොට මේ හුස්ම ගැනීමයි හෙලීමයි කියන ක්‍රියාව කරන අතරෙදී ඇති වෙච්ච පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය දකිනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ත වශයෙන් එයා සමස්ත පංචස්කන්ධයේම අවබෝධයෙන් කලකිරෙනවා. අන්න එහෙම අවබෝධයෙන් කලකිරෙන කෙනා තමයි පංචස්කන්ධයට දෙන උපාදානය අතහරින්නේ. ඒ අතහැරීම තුළ තමයි නිවනට සමීප වෙන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ විදිහට අපි මේ භාවනාව සිද්ධ කිරීම වැදගත්. එතකොට සමතයෙන් පටන් අරගෙන විපස්සනාවටම යන්න පුළුවන්. ඉතින් පින්වත්නි, අපි ඉස්සෙල්ලාම සිද්ධ කරමු සමත භාවනාව කෙටියෙන් සිද්ධ කරන්න උත්සාහවත් වෙමු. දැන් සාමාන්‍ය මේ ලෝකෙට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් ඉස්සෙල්ලාම කරන්නේ හුස්ම ගන්න එකද හෙළන එකද? ඔව්, ඉස්සෙල්ලාම කරනවා කියන්නේ මන් දන්නේ හරියට. ඉස්සෙල්ලාම කරනවා කියන්නේ හුස්ම හෙළන එකලු. මව කුසේදී අරගත්ත හුස්ම ටික එක සැරේට හෙලනවලු. හෙලලා ඉවර වෙලා ඊට පස්සේ මේ බාහිර වාතයේ තියෙන වාතය ආශ්වාසය. එතකොට දූවිලි අංශු එහෙම ගිහිල්ලා හචින් එහෙම පොටල් හොන්න පට යන්නේ ඒකලු. එතකොට ඒ ඉස්සල කරන එක නේ. දැන් සාමාන්‍යයෙන් අපි කරන්නේ මොකද්ද? ඉස්සෙල්ල හුස්ම අරගෙන හුස්ම හෙලනවා. එතකොට ඔන්නෝක තමයි පළවෙනි කාරණාව. ඒතර ආනාපාන සතිය කරනකොට කොහොමද කරන්න ඕන කියලා තියෙනවා ඉරියව්. දැන් මෛත්‍රී භාවනා වගේ භාවනාවන් වලට කියන නමක් තියෙන සබ්බත්ක කර්මස්ථාන කියලා. සබ්බත්ක කර්මස්ථාන කියන්නේ මොකක්ද? ඕන තැනක පුරුදු කරන්න, ඕන ක්‍රමයකට පුරුදු කරන්න. ඒකට හිටගෙන ඉන්න පුළුවන්, වාඩි වෙලා පුළුවන්, ඇවිදින්න පුළුවන්. හැබැයි මෛත්‍රී භාවනා මේ ආනාපාන සති භාවනාව කරනකොට එහෙම ඇවිද ඇවිද එහෙම කරන්න බෑ නේද? ආනාපාන සති භාවනාව කරනකොට දිගා හාන්සි වේලාදී වශයෙන් කරන්න එහෙම සම්ප්‍රදාය එහෙම බෑ. මම නෙවෙයි එහෙම කරන්නේ. මොකද ආනාපාන සති භාවනාව හාන්සි වේල කරන්න ගියාම මොකද වෙන්නේ? බොහොම ඉක්මනටම නිදා ගන්න තීන විද්‍යාව දන්නේ නැතුව ඊට පස්සේ නිදාගෙන ඉවර වෙලා කියන ස්වාමීන් වහන්සේ
විශ්වාස කරන්න වෙලාව ගියා දැනුන්නේ නැහැ කියලා. දැනෙන්නේ කොහොමද කියන්නේ කියලා තියෙනවා නේද? එහෙම වෙන්නේ නැහැ. මේ නිසා ඔබ හොඳට වටහා ගන්න. එතකොට ආනාපාන සති භාවනාවට තියෙනවා නිශ්චිත ඉරියව්වක්. මොකද්ද? බුදුහාඳුර දේශනා කරන අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝ. දැන් භාවනා කරනකොට ඔන්න තැනක් තෝරගන්න ඕනේ. මොකද තැන? එක්ක ආරණ්‍යයකට යන්න ඕනේ. එක්ක ගහක් වලට යන්න ඕනේ. එක්ක ශුන්‍යාගාරය. ශුන්‍යාගාර කියන්නේ මොකද? කිස් තැනකට යන්න. දැන් මෙතන පිරිලානේ ශාලාව. පුළුවන්ද කරන්න? පුළුවන්ද කරන්න? පුළුවන්. ඇයි පුළුවන් කියන්නේ? මොකද හිස්? ශබ්ද ශූන්‍යයි නේද? ඒක නිශ්ශබ්දතාව. වචන දෙකක් තියෙනවා. ජන ශූන්‍ය, ශබ්ද ශූන්‍ය. ජන ශූන්‍ය කියන්නේ මිනිස්සු නැති තැන. ශබ්ද ශූන්‍ය කියන්නේ ශබ්ද නැති තැන. මිනිස්සු හිතියත් ශබ්ද නැත්නම් එතන හිත වඩන්න පුළුවන් තැන. ඒ නිසා අනවශ්‍ය ශබ්ද මොබයිල් ෆෝන්ස් එකේ ඕෆ් කරලා තිබෙනවා නේද? ඒ වගේ වෙන වෙන බාහිර ශබ්ද නැති ධර්මයට තමයි හිත දියුණු කරන්න පුළුවන්. ඒ නිසා මෙතන සුදුසු තැන. ඊළඟට එහෙම ගිහිල්ලා මොකද කරන්න? එහෙම තැනක් හොයාගෙන උජුං කායං පනිදාය. උජුං කායං කියන්නේ ඍජු කාය. කොන්ද උඩු කාය හොඳට කෙලින් තියාගෙන පරිමුඛං. පරිමුඛං කියන්නේ ඉදිරියට හෙළු මුවන්ති. ඒ කියන්නේ මේ එක එක පැති බලාගෙන කරන්න බෑ. ඔළුව හරියට ඉස්සරහට පිටුව ගන්න ඕන. ඊළඟට S2 වහගන්නවද නැද්ද කියන එක තමයි අයිතිකාරය. ඇයි එහෙම කියන්නේ? දැන් ඔයත් අන්ටනම් වඩාත්ම ලේසි හිත සමාහිත කරගෙන හිත තැම්පත් කරගෙන S2 වහගන්න එකද අරගන්න එකද? සමහර අයට S2 වහගත්තාම හිත තැම්පත් වෙනවා. සමහර අයට S2 වහගත්තාම තමයි හොඳ හොඳ ඒවා පේන්නේ. නේද? ඒ නිසා ඒක තමන්ට ප්‍රායෝගිකව තමන් බලන්න ඕන මගේ හිත සංසුන් වෙන්නේ තැම්පත් වෙන්නේ S2 වහගත්තමද අරගත්තමද කියලා. සමහර අයට S2 වහගත්තාම නිින්ද යනවා වැඩි. එහෙම අය මොකද කරන්න ඕන? එහෙම අය අඩවන් වූ දෙනිතක් ඇති කරගන්න. ඇස් දෙක වහන්නෙත් නැතු අරින්නෙත් නැතු බාගෙට වගේ පියා ගන්න. ඒක වැදගත් එකක්. එතකොට සිහිය පිහිටුව ගන්න වීරිය ගන්න එක උපකාරයක් වෙනවා. සතින් උපට්ඨපෙත්ව. සතින් කියන්නේ සිහිය. සිහිය පිහිටුව ගන්නවා. කොහේද සිහිය පිහිටුව ගන්නෙ? නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා. දැන් ඔන්න පොඩ්ඩක් අභ්‍යාස කරලා පුහුණු කරලා පුරුදු කරලා බලන්න ඕන. හුස්ම අරගෙන ඕන කමින් හුස්ම අරගෙන හෙළලා මොකද බලන්න හුස්ම වැදෙන්නේ කොතනද කියලා ටිකක් ඒක බෙදුම් සැරයක් බලන්න ඕන. එතකොට සමහර අයගේ මේ නාස් පුඩු වටේට තමයි හුස්ම ස්පර්ශ වෙන්නේ. නාසිකාග්‍ර කියන්නේ ඒකයි. සමහර අයගේ ටිකක් දත් එහෙම ඉස්සරහට ආපු අයගේ මොකද වෙන්නේ? මේ උඩු තොල අග හුස්ම ස්පර්ශ වෙනවා. එතකොට අන්නේ තැන් දෙක මොකක්ද කියලා හොඳට කල්පනා කරලා බලන්න. දත් එහෙම ඉස්සරහට ආපු අය. මට පේන විදිහට නම් උඩු තොල අග වැදෙන කට්ටිය මෙතන නෑ වගේ. නේද? නාසිකාග්ගේවා මුඛ නිමිත්ත. ඔන්න එතන තමයි ඔබ සතිය නැමති මුරකාරයා පිටුවන්නේ. දැන් ඔන්න මුරකාරයා තිබුවා. ඊට පස්සේ මොකද කරන්නේ? සෝ සතෝ අස්සසති සතෝ පස්සසති. සිහියෙන් යුක්තව ආශ්වාස ප්‍රශ්වාස කරගන්න. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ සිහියෙන් යුක්තව ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියන්නේ හුස්ම ගන්නවා කියලා හිතාගෙන හුස්ම ගන්න එක නෙවෙයි. හුස්ම හෙළනවා කියලා හිතාගෙන හුස්ම හෙළන එක නෙවෙයි. අන්න ඒකයි වැරද්ද. ගොඩක් අය ආනාපාන සති භාවනාව කරනකොට හුස්ම ගන්නවා කියන ළඟින් අය පැදිලා ඉන්න විදිහ හුස්ම ගන්නවා නේද? හුස්ම හෙලනවා කියලා නායිම් බිම බිම හුස්ම හෙලන්නේ. ඒක වැරදි. එහෙම එකක් නෑ. දැන් සාමාන්‍ය අපි කොච්චර හුස්ම ගන්නවද නේද හැමදාම? දැන් ওই හැමදාම ගන්න හුස්ම අපි ආයාසින් අරගෙන තියෙනවා නේද?
ඉතින් එදා සාමාන්‍යයෙන් අපි හිතනවද ජීවත් වෙලා ඉන්න හින්ද ගන්න හුස්ම ගන්නවා කියලා. ඒ හැරෙනකොට හුස්ම ගන්නවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? අන්නේ අනායාසින් සිදුවෙන ක්‍රියාව අනායාසින් සිද්ධ වෙන්න ඉඩ දෙන්න. ආයාසයෙන් ඕන කමින් කරන්න යන්න එපා. ඒක ගතට සිතට වෙහෙසක්. ඒක භාවනාවට බාධාවක්. හිත සමාහිත වෙන්න, ගත සංසුන් වෙන්න ඒක බාධාවක් වෙනවා. ඒක නිකන් අර එක්සර්සයිස් එකක් වගේ. නැමෙත. එහෙම කරන්න ගියාම ඒක ශරීරීය පීඩාවක් වෙනද නිකමයි. ඒ නිසා අඩවන් වූ දෙනෙතින් හෝ දෙනෙත් පියාගෙන හෝ සිහිය නැමති මුරකාරයා උඩුතොල අග හෝ නාසිකාග්‍රය වටේ පිහිටුවාගෙන සිහියේ නුවණින් බලා සිටින්. මොකද බලාගෙන අර කියන තැන් දෙකින් එක තැනක හුස්ම හැපිගෙන ඇතුළට යන හැටි සහ හුස්ම ආපහු පිට වෙන හැටි ඔන්නෝක තමයි කරන්නේ. එතකොට එහෙම කරනකොට මොකද වෙන්නේ? ටික 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 චිත්ත සමාධිය කියනවා. හිත බාහිර අරමුණු වලින් බැහැර වෙනවා. විවිධ අරමුණු පස්සේ හිත දුවන්නේ නැත්නම් නීවරණ ධර්ම ටිකින් ටික යටපත් වෙලා යනවා. අන්න ඒ සඳහා තමයි මේ ආනාපාන සති සමාධිය අපි පුරුදු කරන්නේ. එතකොට තවත් දෙයක් තියෙනවා. ඒ තමයි හුස්ම ගන්නකොට නාසිකාග්‍රයේ අග සිසිලසක් දැනෙනවා සමහරක්. හෙලනකොට මොකද වෙන්නේ? උණුසුමක් දැනෙන්න ගන්නවා. දැන් ඔන්න අන්න ඒ සිසිලස උණුසුම අඳුන ගන්නකොට. අඳුනාගෙන ඉවර වෙලා ඔන්න දැන් හුස්ම ඇතුළට යනවා. ඔන්න දැන් හුස්ම එළියට එනවා කියන ඒ සිසිලස උණුසුම මාර්ගයෙන් ඒ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට සරල මට්ටමින් ඒක කරන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි ඔය විදිහට කරගෙන යනකොට තවත් එකක් තියෙනවා. ඒ තමයි ගණනා කියලා ක්‍රමයක්. ඒ ගණන් කරන ක්‍රමය. ඒ ගණන් කරන්නේ හිත අර ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියෙන් බැහැරට ගමන් කරන්නට නොදෙන්න. ඒක කොහොමද ගණින්නේ? හුස්ම අරගෙන හෙළන කම්ම මොකද කරන්නේ? එකයි 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 කියලා ගන්න. ඊට පස්සේ දෙවනි සැරේ ආපහු හුස්ම අරගෙන හෙළන කම්ම දෙකයි 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 කියලා. හුස්ම ගන්න එකයි අර ගණන් කරන එකයි සමානව අවධානයෙන් කරන්න ඕන. ඊළඟට තුන්වෙනි සැරේ 3 3 3 කියලා කරන්න. ඔන්න ඔය විදිහට පහට වැඩිය අඩුවෙන් නවත්තන්නත් හොඳ නෑ. 10ට වැඩිය වැඩියෙන් ගණින්නත් හොඳ. ඒ සීමාව දැනගෙන හුස්ම ගැනීමෙහිදීම ගණන් කරමින් කරන්න. පහට වැඩිය අඩුවෙන් ගන්නාම හිතේ අර බලාපොරොත්තු වෙන සමාධිය එතනින් ඉක්මනට ඇති වෙන්නේ නැහැ. 10ට වැඩිය ගණින්න ගියොත් මොකද වෙන්නේ? 10ට වැඩිය ගණින්න ගියොත් ඊට පස්සේ භාවනාව අමතක වෙලා ගණන් අදා දෙන්න. අන්න ඒ නිසා ඒකත් බොහෝම පරිස්සමෙන් කළ යුතු කාරණයක් වෙනවා. ඉතින් දැන් ඔන්න පොඩි හැඳින්වීමක් මම ආනාපාන සති සමාධිය ගැන කළේ. අපි දැන් ඒකට ඉස්සෙල් ප්‍රවේශ වෙමු. ඊට පස්සේ අපි බලමු කොහොමද විපස්සනාවට අපි නැඹුරුවන්නේ කියලා. භාවනාවට කලින් අපි චාරිත්‍රානුකූලව ගාථා තුනක් ප්‍රකාශ කරනවා. ඒ ගාථා තුනේහි සරල අදහස ඔබ හිතට ගන්න ඕන. භාවනා කරනකොට ඕනෑම එකක් මේ වගේ පිළිවෙලට භාවනා කරන තැනකදී අනිවාර්යෙන්ම සඳහන් කළ තියෙන භාවනා ග්‍රන්ථවල චතුරාරක්ෂා භාවනාව පුරුදු කරන්න කියනවා. ආරක්ෂක භාවනා ක්‍රම හතරක් තියෙනවා. මොනවද ඒ? ඒවට කියන බුද්ධානුස්සති, මෛත්‍රී, අසුභානුස්සති සහ මරණානුස්සති. අසුභානුස්සති පිළිකුල්ල. එතකොට ඇයි බුද්ධානුස්සතිය වඩන්නේ? ශ්‍රද්ධාව වැඩි වෙන. සමහර අය භාවනා කරගෙන යද්දී තමන්ගේ තියෙන අදක්ෂතාවය නිසා, නොහැකියාව නිසා හරියට හිත එකඟ කරගන්න බැරි වෙනවා. හිත එකඟ කරගන්න බැරි වුණාම සමහරු තරහ වෙන්නේ බුදුහාමුදුරුවෝ. නේද?
මෙච්චර කරලා නෑනි තාම මොකක් අත්තා මේ ඔය කිව්වට ඕක හරියන්නේ නැතුව ඇති කියලා බුදුහාඳුරු කරේ ධර්මයේ කියලා ඔක්කොම කියලා සැක කරන්න ගන්නවා. එතකොට අන්නේ ඒ తත්වයේ පාලනය කර ගැනීම සඳහා මේක ප්‍රිවෙන්ෂන් එක. ඇති වෙන්න කලින්ම ඒක වළක්වල සති මේ ශ්‍රද්ධාව ඇති කර ගැනීම සඳහා තමයි බුද්ධානුස්සති ධම්මානුස්සති වගේ අනුස්සති භාවනා එතන කරන්නේ ත්‍රිවිධානුස්සති. ඊළඟට භාවනා කරගෙන යද්දී අපි දන්නේම නැතුව මොකද වෙන්නේ? පටිඝය එන්න පුළුවන්. පටිඝය කියන්නේ තරහ, ව්‍යාපාදේ තරහ එන්න පුළුවන්. Taman එක තරහ එන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟ ඉන්න අයත් එක තරහ එන්න පුළුවන්. නේද? දැන් ඔයත් හොඳ හිතේ සමාධිය ගොඩ නැගීගෙන වැඩිගෙන එනකොටම ළඟින් එක්කෙනා උගුර පාදන්න පුළුවන්. මොකද වෙන්නේ? එතකොට ඔන්න අපරාධේ හොඳට ආවනේ මෙයා කියාගෙන උගුර. කියලා අන්න යත් එක ගැටෙනවා. එතකොට මෛත්‍රී කරපු එක්කෙනෙක් නම් අන්න ඒ ඇති වීගෙන ඉන්න තරහ පාලනය කරගන්නවා. ඊළඟට අසුභානුස්සතිය. එහෙනම් භාවනා කරගෙන යනකොට ධනිමතුර කාම රාගය ඇති වෙන්න පුළුවන් හිත තුළ. කාම ඡන්දාදී අරමුණු ඇති විවිධ දේවල් වලට හිත බැඳෙන්න පුළුවන්. ඒක පාලනය කරන්නේ මේ ශරීරයේ තියෙන අසුභය පිළිකුල ගැන කල්පනා කරමින්. ඊළඟට ඔහොම ගිහිල්ලා භාවනා කරගෙන යනකොට ධනිම නැතු තීන මිද්දේ. තීන මිද්දේ කියන්නේ මොකක්ද? කම්මැලිකම. කම්මැලිකම ආවහම ඔය ඇති දැන් ඉතින් ධම්ම කරා කියලා අඳුම රහත් වෙන්නේ නැහැ නේ. මේ ආදි වශයෙන් හිතලා පස්සට දාන්න ගන්න. ඒතර මායя ගැන හිතනකොට දන්නේ ඇතුළට ගත්ත හුස්ම පිට කරන්න කලින් මැරෙන්න උනොත් නේද? කටට ගත්ත බත් පිට ගිරින්න කලින් මැරෙන්න උනොත් මගේ මේ හිතේ තියෙන සිතිවිල්ලත් එක්ක නේද මට යන්න වෙන්නේ කියලා හිතලා එයා අප්‍රමාදී වෙනවා. මේ මොහොතේම මට මැරෙන්න පුළුවන් එනං ඒ මොහොත මං හදා ගන්න ඕන කියලා ඉක්මනටම ආපහු භාවනා ආරමුණට හිත ගන්නවා. අප්‍රමාදී වෙනවා. අන්නේ නිසා තමයි ඉස්සෙල්ලාම අපේ භාවනාවට පූර්වෘත්ති වශයෙන් චතුරාර්යක භාවනාවන් පුරුදු කරන්නේ. ඊට පස්සේ අපිට ආශිර්වාදී ඇතික භාවනාවේදී ඇති වෙන යම් විපත් කරදර වේ නම් ඒ බාධක මැඩපවත්ව ගැනීමට ප්‍රාර්ථනා ගාථාවෝ කියලා තමයි මේ භාවනා පටන් ගන්න. පළමුවෙන්ම මේ ගාථාවල සරල අදහස සිතට ගන්න. නමාමි බුද්ධං ගුණසාගරං. ගුණසාගරයක් බඳු බුදු පියාණන් වහන්සේට নমස්කාර වේවා. එතන තියෙන්නේ බුද්ධානුස්සති භාවනාව. සත්තා සදා හුන්තු සුඛී අවේරා. සියලු සත්ත්ව හැම කල්හි සුවපත් වූ වෛර නැත්තු වෙත්වා. එතන තියෙන්නේ මෛත්‍රී භාවනාව. කායෝ jigucchෝ සකලෝ දුගන්ධෝ. කය jugupsa සහගතයි. සකලෝ දුගන්ධෝ. සමහරු කියන්නේ සුගන්ධෝ කියලා වැරදි. කය දුගුප්සා සහගතයි. පිළිකුල් සහගත ඒ වුණාට සියල්ල සුගඳයි. එහෙම වෙන්න බෑනේ. සකලෝ දුගන්ධෝ සියල්ල දුගඳින් යුක්තයි. එතකොට දින අසුභා පිළිකුල් භාවනාව. ගච්ඡanti sabbhe maranam ahañca. මමත් හැම දිනම මරණයටපත් වෙනවා. එතකොට දින මරණානුසති භාවනාව. ඔන්න ඔය කියන භාවනා ටික අපි ගාථා අදහස මෙනෙහි කිරීම වශයෙන් පුරුදු කළ භාවනාවට යොමු වෙමු. හොඳයි. දැන් හැම දිනාම ආනාපාන සති සමාධිය හිත තුළ දිනු කිරීම සඳහා සූදානම් වෙමු. අර කලින් කිව්වේ ඔබට පහසුවෙන් පුළුවන් නම් ඒක වඩා යෝග්‍යයි. එහෙම නැත්නම් ගම් යම් අපහසුතාවයක් නම් පහසුවෙන් මේක සංසුන් කර ගන්න පුළුවන් ඉරියව්ව. ප්‍රායෝගිකව සිනිපිනාගෙන වැඳගෙන මා කියන ගාථාවන් මා කියුවට පස්සෙලාම කියන්න. නමාමි බුද්ධං ගුණ සාගරං තං. සත්තා සදා හුන්තු සුඛී අවේරා. සකලු දුගන්ධෝ ගච්ඡanti sabbhe maranam ahañca. ගච්ඡanti sabbhe maranam ahañca.
සුතං සත්තා සදා හුන්තු සුඛී අවීරා ආයු ජිගුච්ඡු සකලු දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහං ච නමාමි සංඝං මුනි රාජ සාවකං සත්තා සදා හුන්තු සුඛී අවීරා ආයෝ ජිගුච්ඡු සකලු දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහං ච ඉච්ඡේව මච්ඡන්ත නමස්සමීයං නමස්සමානු රතනත්තයන් යං පුඤ්ඤාභිසන්දං විපුලං අලත්තං තස්සානුභාවේන හතං දැන් හැම දිනාම දෙනෙත් පියාගෙන වූ අඩවන් වූ දෙනත ඇති කරගෙන භාවනාවට යෝගීන්ගේ යවසුන් වාඩි වෙලා තමන්ගේ සම්පූර්ණ අවධානය තමන් හුස්ම ගන්නකොට ඒ හුස්ම රැල්ල ස්පර්ශ වෙන හැටින නාසිකාග්‍රය වෙතට හෝ උඩුතොලාවට යොමු කරන්න සෙල්ලම් ඕනකමින් දෙතුන් වතාවක් හුස්ම අරගෙන හෙළන බලන්න ඒ හුස්ම රැල්ල ස්පර්ශ වෙන්නේ කොතනද කියලා. ඒ තැන හොඳට හඳුනගෙන ඔබේ සතිය නැමැති මුරකරුවා ඒ ස්ථානයේ රඳවන්න. ඕනෑකමින් හුස්ම ගන්න හෙළන්නේ ඒ ස්ථානය හඳුනා ගැනීම සඳහා පමණයි. දැන් ඔබ සූදානම් වන්නේ මේ ලොවට ලෝතුරා බුදු කෙනෙක් පහළ කළ උතුම් භාවනා කර්මස්ථානයක් පුරුදු කරන්න. සාරා සංඛ කල්ප ලක්ෂ කල්පාරමී ධර්ම පූර්ණී කළ සිද්ධාර්ථ ගෞතම මහබෝසතාණන් වහන්සේ ලෝතුරා බුද්ධත්වය ප්‍රත්‍යක්ෂ කළේ ආනාපාන සති භාවනාව පුරුදු කරලා. කියුතුම් භාවනාවයි ඔබ මේ මොහොතින් සිද්ධ කරන්නේ.
කායාග හෝ උදුකලාග සිහි පිහිටුවාගෙන බලා සිටින්න. හුස්ම හැපීගෙන ඇතුළට යන හැටි. හුස්ම හැපීගෙන එළින්ට එන හැටි. දැන් ඔබ ජීවත් වන්නේ මේ මොහොතේ සිදු කරනු ලබන ක්‍රියාකාරකම් සමතයි. සිත අතීතයෙන් වර්තමානයට ගෙනියන්න. අනාගතයෙන් වර්තමානයට ගෙනියන්න. අතීතය ඉක්මලා ගිය එක. ඒ ඔබේ පාලනයෙන් තොරයි. අනාගතය තවම පැමිණෙන්නේ නැති එක. ඔබට පාලනය කරනවා. මේ මොහොත වර්තමානය. ඔබේ පාලනය ඔබට පාලනය කරනවා. මේ මොහොතේ සිදු කරනු ලබන අශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය මුල් කරගෙන හිත වෙන අරමුණකට යන්නට නොදී සිහිය පිහිටුවා ගන්න. ආයාසින් හුස්ම ගන්න එපා. ආයාසින් හුස්ම ගන්න එපා. ස්වාභාවික ක්‍රියාවලියට එලෙසින් වන්නට ඉඩදී සතිය පුරුදු කරා. ආනාපාන සතිය වඩන්න.
ඔබ ගන්නා හෙළනා හුස්ම පිළිබඳව ඔබේ අවධානය තවත් තීව්‍ර කරන්න. හුස්ම ගන්න හෙළන බව දැන ගන්නා සේම ඒ ගන්නා හෙළනා හුස්ම දිගයිද කොටයි දවසෙන් දැනගන්න. දීඝංවා අස්සසන්තු දීඝං අස්සසාමි පදානාත්. සිත හුස්ම අතුලට යනකොට නහයාග වූ උඩුතල අග ස්පර්ශ වීගෙන දිගු කාලයක් පවතිනම් එන දිග හුස්ම දිග හුස්මක් ඇතුළට යන බව දැනගන්න. කොට හුස්මක් ඇතුළට යන බව දැනගන්න. ඇතුළට දිග හුස්මක් ගිය සැනින්ම පිටවන්නේ දිග හුස්මක්ම යයි නිගමනයකට එළඹෙන්නේ පහ. විටෙක දිගට හුස්ම ඇතුළට අරගෙන කෙටි හුස්මක් පිට කරන්න පුළුවන්. මෙතෙක් කෙටි හුස්මක් ඇතුළට අරගෙන දිග හුස්මක් පිට කරන්න පුළුවන්. ඔබ දැනගත යුතු හුස්ම ගන්න වෙන බවයි ඒ දිගට කොටද බවයි විතරයි. එන්න බලන්න චිත්ත බලාගෙන ඉන්න. ඉන්තුල වෙන්නේ තව අවධානය දැඩි වීමයි. කොමින් සිතට වෙන අරමුණකට යන්නට තියෙන ඉඩ ඇහිරියාමයි. හිතට රාජකාරී වැඩි කරගන්නයි. හිතට රාජකාරී වැඩි වෙන තරමට වෙන රාජකාරී කරන්න වෙන අරමුණු වල හිත ගමන් කරන්න තියෙනුත් ඇහුරුවා වෙනවා. එබැවින් දැන් මේ දෙවනි අදියර පුරුදු කරන්න.
දැන් අපි ආනාපාන සති සමතු කායානුපස්සනා කොටසේ තුන්වෙනි අදියර පිළිබඳව අවධානය යොමු කරමු. සබ්බකාය පටිසංවේදී අස්සති සාමී සික්ඛති. සබ්බකාය පටිසංවේදී සබ්බකාය කියන්නේ මුළු ආශ්වාස කායය, මුළු ප්‍රශ්වාස කාය කියන එක, හුස්ම අරගෙන ඇතුළට ගිහින් නවතින කම් කාය සබ්බකාය. හුස්ම රැල්ල නහය අග පළවෙනි වතාවට ස්පර්ශ වෙන අවස්ථාව අශ්වාසයේ මුලයි. ස්පර්ශ වීගෙන යන අවස්ථාව අශ්වාසයේ මැදයි. ස්පර්ශයේ අවසන් වෙන අවස්ථාව ස්පර්ශයේ අගයි. ඔන්නෝ කියන මුල මැද අග තැන් තුනෙහිම අවධානය බිඳුවා නහය අග හුස්ම ස්පර්ශයේ දිගටම ගෑවීමෙන ගෑවීමෙන ගිහිල්ලා නවතින කම්මගේ හුස්ම රැල්ල ගැන ඔබ සිහිය පිහිටුවන්ට ඕන. පිට වෙනකොට ඒ විදිහටම නහය අග ස්පර්ශයෙන් ගෑවීගෙන ගිහින් අවසන් වෙන කම්ම හුස්ම පිට කරලා ඉවර වෙන කම්ම සිහිය පිහිටුවන්ට ඕන. ඒක තමයි සබ්බකාය කියලා කියන්නේ. හුස්ම ගන්න වෙන බව ගැන දැනගන්නවා. ඒ හුස්ම රැල්ල සම්පූර්ණයෙන්ම ස්පර්ශ වීගෙනම ඇතුළට යන හැටි, පිටට යන හැටි දැනගන්නවා. තුන්වෙනි අවස්ථාව. එතකොට ඔබේ සිතට ඒ හුස්ම ගන්නේ දෙවිගේ ක්‍රියාවෙන් පිටතට මොහොතක්වත් යන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. එහෙම තැන්පත් වෙනවා. ඒ තුළටම සම්පූර්ණ අවධානය යොමු. ඒකයි එහෙම කරන්නේ. දැන් ඒ විදිහට වඩන්න උත්සාහවත්.
ආනාපාන සති කායානුපස්සනාවේ හතරවෙනි අවස්ථාව පස්සම්භයං කාය සංඛාරං පස්සස්සීසාමි කාය සංඛාරං හුස්මෙන් බතයි හුස්මෙන් බතයි ආනාපාන සතියේ මේ විදිහට දිගට වඩාගෙන යනකොට මේ ගන්න හෙරන හුස්ම වල ස්වභාවය ගුරුසුකම තුන්වීගෙන යනවා සියුම් වීගෙන යනවා හුස්ම ගන්නවද නැද්ද කියලා දැනෙන්නේ තත්ත්වයක සියුම් වෙන අවස්ථාවක් යනවා ආපහු නැවත හුස්ම ගුරුසු වෙනවා අන්නේ අවස්ථාව හඳුනා හුස්ම දැනෙන්නේ නැති වෙනකොට හුස්ම නැහැ කියලා හිතන්නේ නැතුව තියෙන හුස්ම නොදෙමි යාමයි මෙතන වෙන්නේ සංසිඳීමයි වෙන්නේ කියන දැනෙන්නේ අවධානය වැඩි වැඩියෙන් යොමු කරන්න ස්කන්නාදීයේ යම් කිසි මීදුමක් වගේ දැනුනහම පේන්නට වෙනවා ඉදිරියේ. ඉදිරියේ පේන්නේ නැහැ කියන්නේ ඉදිරියේ නැහැ කියන එක නෙවෙයි. අර කුමාරය බැනීම තුර නොපෙනෙනවා. එතකොට අපි කුමාරය පිළිදා අවධානය වැඩියෙන් යොමු කරලා බලනවා. මේ වගේ හුස්ම නොදෙමින් යනකොට තව තව අවධානය වැඩි වැඩියෙන් යොමු කරගෙන මේ කාය සංස්කාර සංසිඳෙන හැටි තුමින් වෙලා යන හැටි දකිමින් භාවනාව වඩවඩා ආනාපාන සතියේ පිහිටු නැඹුරු කරමු. එතකොට කාය සහල් දුන්නේගෙන අන්න ඒ දුන්න තීරුන්ගෙන මේ ආනාපාන සති කාය සංස්කාර සංසිඳෙන හැටි දකින්න භාවනා වුණේ.
කවුරුත් සාධකාරයක් දැන් අපි ආනාපාන සති භාවනාව කායානුපස්සනා කොටස කය ක්‍රියාකාරීත්වය ගැන දකිමින් භාවනාවේ යෙදුණා. මම මේ වෙලාවේ කර්මස්ථාන වීමක් විදිහට ඉක්මනින් මේ දේ කළාට එකේ පන්තිය පාසෙ නැති කෙනාට දෙකට යන්න බැහැ. ඒ වගේ ආස්වාස ප්‍රස්වාස පිළිබඳව සිහිය නැති කෙනාට ඒක දිගයිද කොටයිද කියලා තේරෙන්නේ නැහැ. එතකොට ඒ තත්වයටපත් වෙන්නේ නැතුව තුන්වෙනි අවස්ථාව වටහා ගන්න, හතරවෙනි අවස්ථාව කියන්නත් බැහැ. ඒ නිසා දැනගැනීම් විදිහට මෙහෙම කළා කිව්වට අපි පුහුණු වීම සඳහා මෙලෙසින් කෙටින් කරාට නිරන්තර අභ්‍යාසය තුළ තමයි මේ භාවනාව හොඳින් වැඩෙන්නේ, දියුණු කරගන්න පුළුවන්කම තියෙන්නේ. අද මෙතන ඉගෙන ගන්නදී ප්‍රායෝගික ජීවිතය තුළ පුළුවන් තරම් පුරුදු පුහුණු කිරීම වැදගත්. ତର මේක කියන මේ කොටස් හතර තුනම දිගටම පවත්වාගත යුතු දේ තමයි ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සතිය. ඒ ක්‍රියාව පිළිබඳව සතිය සිහිය ගිලිහෙන්නේ නැතිව තමයි අර අනිත් කාරණාවන් සඳහා අපි අවධානය යොමු කරන්නේ. හුස්ම ගන්නවා හෙලනවා කියන වැඩේ පිළිබඳව මූලික දැනුම, මූලික අවබෝධය, මූලික සිහිය අපිට තියෙනවා. ඊට අමතරව සිහිය වැඩි දියුණු කර ගැනීම සඳහා තමයි ඒක දිගද කොටද බලන්නේ, මුලද මැද අග බලන්නේ, ඒක සංසිඳන හැටි බලන්නේ, අර සිහිය තව තව වැඩි කර ගැනීම සඳහා. ඉතින් අන්න ඒ නිසා එය අපි හොඳින් අභ්‍යාස කරන තරමට, පුරුදු පුහුණු කරන තරමට තමයි අපිට ඒක වැඩි දියුණු කරගන්න අවකාශ සැලසෙන්නේ. ওই විදිහට සිහිය පුරුදු වුණාම ඒ සතිය වැඩිම තුල එක අරමුණක හිත පිහිට වීම තුළ පංච නීවරණ ධර්ම ටිකින් ටික ටිකින් ටික සංසිඳනවා, තුනී වෙනවා. එහෙම පංච නීවරණ ධර්ම තුනී කරගත්තාම අපට හිත විදර්ශනාවට නැඹුරු කරන්නට ඉඩ අවකාශ සැලසෙනවා. ඉතින් දානින් පස්සේ භාවනාවේදී මා බලාපොරොත්තු වෙනවා ආනාපාන සති විදර්ශනාව පිළිබඳව ඔබට කරුණු කාරණා ටිකක් පැහැදිලි කරලා දෙන්න. ඉතින් දැන් කාල වේලා ගත වෙච්ච නිසා මේ දේශනෙන් ඊට වැඩිය දෙක් කරන්නට බලාපොරොත්තු වන්නේ මෙතෙක් පහල කරගත්ත මේ උදාරතර කුසල ධර්මයන් ඔබ හැම දිනාටම ඒ අමා නිවන් සුව පිණිසම පවතිවා.